සස්පෙල විශ්ව නිර්දේශ ගත්තාම මම අද අවසන් ඒකකය තෝරගන්නවා මොකද මේ ගොඩක් අයට මේ වෙනකොට 2020 අවුරුද්දේ සස්පෙල විභාගේ ලියන ශිෂ්‍යවන්ට නොකෙරිච්ච පාඩම කියලා මම හිතනවා පදාතහ විකිරණ කියන ඒකකය රටේ දින තත්ත්වයත් එක්ක බලලා යම් ආකාරයෙන් සියලු ළමයින්ට ප්‍රයෝජනක් වෙයි කියලා හිතලා पदार्थ विक्रणय के संपूर्ण आवरणीकरण बलापुरुन इवागे मंगी वालम फिल्म कैमरिन हदार तमंग धर्म सहस्कर लभवा वाली प्रश्न जुपर बुलवा यहाँ हरी अदाल पैधि को हरी विश्वनाथ बलापुरुन हरी आई थिंक पाठमे नाम आरंभ करमु पदार्थ विकिरण यानी वास्तुकाव पदार्थ विकिरण पदार्थ सह विकिरण पदार्थ विकिरण उपमास्तुकावली विकिरण शक्ति विकिरण शक्ति मातृकाव विकिरण शक्ति प्रधान मातृकाव पदार्थ विकिरण फल मूल्य विकिरण शक्ति मुखद विकिरण शक्ति मेवी हजार तापय संक्रमण प्रधान क्रियावली ताप संक्रमण प्रधान क्रियावली ताप संगायन ताप संवाहन तुम्हें क्रियावली कथाकल ताप विकिरण संवाहन संगायन विकिरण उदाहरण लिपकावट हो गि अनिवार्य उपनेट निकुत्तन तापशक्तिय तापशक्तिय सिरुरमत पतने वीमेन भव सिरुरमत पतने वीमेन भव पहदिलिय सिरुरमत पतने वीमेन भव पहदिलिय गिनिदल्लत अपत अतर अत्ते गिनिदल्लत अपत अतर अत्ते उसन्नायक माध्यक्वन वाते पेविन तापशक्तिय संक्रमणे ऊये
සන්නයනේ නොවන බව පැහැදිලිය. තාපශක්තිය සංක්‍රමණය වූයේ තාපශක්තිය සංක්‍රමණය වූයේ සන්නයනේ නොවන බව පැහැදිලිය. ඊට පහලින් ලියන්න සංවහන ධාරා ඉහළට ගමන් කරන බැවින් සංවහන ධාරා ඉහළට ගමන් කරන බැවින් ඉහළට ගමන් කරන බැවින් තාපය සංක්‍රමණය වූයේ සංවහනයේද නොවන බව පැහැදිලිය සංවහනයේද නොවන බව පැහැදිලිය එබැවින් සිරුර වෙත කෙලින්ම තාප ශක්තිය සංක්‍රමණය වීමේ එබැවින් සිරුර වෙත කෙලින්ම තාප ශක්තිය සංක්‍රමණය වීමේ වෙනත් ක්‍රියාවලියක් ඇති බව සනාත වේ වෙනත් ක්‍රියාවලියක් ඇති බව සනාත වේ වෙනත් ක්‍රියාවලියක් ඇති බව සනාත වේ මෙම ක්‍රියාවලිය තාප විකිරණයේ ලෙස හඳුන්වන අතර මෙම ක්‍රියාවලිය තාප විකිරණයේ ලෙස හඳුන්වන අතර තාප විකිරණය ලෙසින් හඳුන්වන අතර එමගින් සංක්‍රමණය වන ශක්තියට එමගින් සංක්‍රමණය වන ශක්තියට විකිරණ ශක්තියයි කියනු ලැබේ විකිරණ ශක්තියයි කියනු ලැබේ විකිරණ ශක්තියයි කියනු ලැබේ එතන විකිරණ ශක්තිය කුමක්ද කියන එක තමයි පැහැදිලි කරේ ඊළඟට අපි යමු ලියන්න ඊළඟට තවත් උපමාකාවක් තාප විකිරණ යනු කියලා ලියන්න ඊට පස්සේ ලියන මාතෘකාව තාප විකිරණ යනු ताप विकिरण यानो ताप विकिरण यानो अरे ओना वस्तु वाले पुलवांग तमांगी उष्णते हेतु में विकिरण पीटा करो हरे जब आप अपने ओना वस्तु का आप अपना आपे शरीर उष्णते यानो आप अपने पुलवांग आपे पारिसरेण तापे विकिरण पीटा करो विकिरण पीटा करने में क्या उपाय दिया ये वाके पारिसरेण दिया तापे විකිරණ අවශෝෂණය කරගන්න පුළුවන් වස්තුවකට පුළුවන් අපට පරිසරයට තාප විකිරණ විමෝචනය කරන්න පිට කරන්න ඒ උෂ්ණත්වයේදී ඒ වගේම එයාට පුළුවන් විකිරණ අවශෝෂණය කරගන්න මේ විදිහට විකිරණ තාප විකිරණ අවශෝෂණය කරගැනීමේ හැකියාව තියෙනවා වස්තුවක් තම උෂ්ණත්වයේ හේතුවෙන් විමෝචනය කරන්නා වූ විකිරණ හඳුන්වනවා තාප විකිරණ කියලා දැන් එතනින් ඊට පහලින් ලියන්න වස්තුවක්ම උෂ්ණත්වයේ හේතු කොටගෙන වස්තුවක්ම උෂ්ණත්වයේ හේතු කොටගෙන වස්තුවක්ම උෂ්ණත්වයේ හේතු කොටගෙන විමෝචනය කරන්නා වූ විකිරණ විමෝචනය කරන්නා වූ විකිරණ විමෝචනය කරන්නා වූ විකිරණ තාප විකිරණ වේ තාප විකිරණ වේ විමෝචනය කරන්නා වූ විකිරණ තාප විකිරණ වේ. මේ වහඳුන්නමු තාප විකිරණ විදියට. මේ සියලුම තාප විකිරණ විද්‍යුත් චුම්බක තරංග ගණයටයි වැඩෙන්නේ. ඊට පහලින් ලියන්න සියලු තාප විකිරණ. සියලු තාප විකිරණ විද්‍යුත් චුම්බක තරංග වේ. සියලු තාප විකිරණ විද්‍යුත් චුම්බක තරංග වේ. විද්‍යුත් චුම්බක තරංග වේ. ඊළඟ වෙන පෙරිග ලියන්න තාප විකිරණ විද්‍යුත් චුම්බක වර්ණාවලිය තුල තාප විකිරණ විද්‍යුත් චුම්බක වර්ණාවලිය තුල ප්‍රධාන කලාප තුනකට අන්තර්ගත වේ ප්‍රධාන කලාප තුනක අන්තර්ගත වේ
ताप विकिरण विद्युत चुंबक वर्णावली तुल प्रधान कलाप तुनक अंतर्गत वे एवानम एवानम अंक एक अधोरक्तपेदिस प्रधान कलाप तुनाई विद्युत चुंबक वर्णावली तुल अंक एक अधोरक्तपेदिस एक दृश्य दृश्य प्रदेश दृश्य आलोक दृश्य प्रदेश तुन पारजंबूल प्रदेश प्रदेश तुना अदोरक्त आईआर इंफ्रारेड दृश्य विजिबल रेंज के वीआर पारजंबूल प्रदेश यूवी अल्ट्रावायलेट प्रदेश तुनाई प्रधान प्रदेश तुन इतना सीएलओ ताप विकिरण प्रदेश सीएलओ ताप विकिरण रिक्टर तुलदी आलोक वेगिंग गमन करना तुन वैडिकीम दहाय अटाई एम एस रिक्टर तुलदी ताप विकिरण प्रचार ने विनवा तुन वैडिकीम दहाय अटाई एम एस पहली सीएल ताप विकिरण रिक्टर तुलदी सीएल ताप विकिरण रिक्टर तुलदी සියලු තාප විකිරණ රික්තය තුලදී තුන වැඩි කිරීම 18යි තුන වැඩි කිරීම 18යි ms ඍණයක වේගයෙන් සියලු තාප විකිරණ රික්තය තුලදී තුන වැඩි කිරීම 18යි ms ඍණයක තප්පරයට මීටර වේගයෙන් ගමන් කරයි වාතය තුලදී තාප විකිරණවල වේගය වාතය තුලදී තාප විකිරණවල වේගය ताप विकिरण वल वेगय आसन्नव आसन्नव रिक्तेदि वेगयट समान वे आसन्नव रिक्तेदि वेगयट समान वे रिक्तेदि वेगयट समान वे එතකොට සියලුම වස්තුවට පුළුවන් හැකියාව තියෙනවා අපට පරිසරයට විකිරණ විමෝචනය කරන්න පුළුවන් විකිරණ අවශෝෂණය කරන්න පුළුවන් වෙනත් වේගයක ලියන්න සියලුම වස්තු අපට පරිසරයට සියලුම වස්තු අපට පරිසරයට තාප විකිරණ විමෝචනය කරනවා මෙන්ම අපට පරිසරයට තාප විකිරණ විමෝචනය කරනවා මෙන්ම පරිසරයෙන් එවැනි තාප විකිරණ අවශෝෂණයද කරයි පරිසරයෙන් එවැනි තාප විකිරණ අවශෝෂණයද කරයි පරිසරයෙන් එවැනි තාප විකිරණ අවශෝෂණයද කරයි පරිසරයෙන් විකිරණ අවශෝෂණය කිරීමේ හැකියාවකුත් තියෙනවා අවශෝෂණයද කරයි ඊළඟ පෙළ තවත් පෙළියක ලියන්න විකිරණය ताप प्रचारणे सदहा तिबेन वेगवत्मक क्रमयाय विकिरणय ताप प्रचारणे सदहा तिबेन ताप प्रचारणे सदहा तिबेन वेगवत्मक क्रमयाय अपि दन्नो क्रम तुनाई ताप संनयने संवाहने विकिरणय विकिरणे तमाय वेगवत्मक क्रमय ए मोकद विकिरणयेदी तप्परयट मीटर 3 वरेकम 18ක වේගයෙන් ප්‍රචාරණය කියන වේගයක් පවතින ආලෝක වේගය තියෙන නිසානේ උඩ වැඩිම වේගවත්ම තාප ප්‍රචාරණ ක්‍රමය තාප සංක්‍රමණ ක්‍රමය තමයි විකිරණය. තවත් පෙළියක ලියන්න විකිරණය මගින් තාපයේ ප්‍රචාරණය වීමට මාධ්‍යයක් අත්‍යවශ්‍ය නොවේ. විකිරණය මගින් තාපයේ ප්‍රචාරණය වීමට මාධ්‍යයක් අත්‍යවශ්‍ය නොවේ. මාධ්‍යයක් අත්‍යවශ්‍ය නොවේ. නමුත් ඇතැම් මාධ්‍ය තුලින් විකිරණ ප්‍රචාරණයක් සිදු නොවේ. නමුත් ඇතැම් මාධ්‍ය තුලින් විකිරණ ප්‍රචාරණයක් සිදු නොවේ. විකිරණ ප්‍රචාරණයක් සිදු නොවේ. දැන් සමහර විට අපි අදෝරක්ත කිරණ වගේ ගත්තාම දැන් වීදුරු වගේ ගත්තොතින් සමහර වීදුරු තුලින් අදෝරක්ත කිරණ ප්‍රචාරණය වෙනවා කියන්නේ කෙටි තරංග ආයාමක් තියෙනවා. හරි?
කෙටි තරංග ආයාමයක් අපි ගත්තොදී මේ වගේ අදෝරක් විකිරණයක් වීදුරු ඇතුලෙන් ගමන් කරන්න පුළුවන්. හැබැයි දිගු තරංග ආයාමයක් තියෙන දිගු තරංග ආයාමයක් තියෙන අදෝරක් විකිරණ වීදුරු තුලින් ප්‍රචාරණය වෙන්නේ නැහැ. උඩ වීදුරු මාධ්‍යකට උදව් කරන්නේ නැහැ. ඒ නිසා ඇතම් මාධ්‍ය තුලින් මේ කියන තාප විකිරණ ප්‍රචාරණය වෙන්නේ නැත. හරි? ඒ කරුණත් මතක තියාගන්න ඕන. තවත් පිටික ලියන්න වෙන පිටික. වස්තු උෂ්ණත්වයේ පරිසර උෂ්ණත්වයට වඩා වැඩි නම් වස්තු උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා වැඩි නම් වැඩි නම් එය සිසිල් වන්නේ අපට පරිසරයෙන් ශක්තිය අවශෝෂණය කිරීමේ ශීඝ්‍රතාවයට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් ශක්තිය විමෝචනය කරන නිසාය වැඩි ශීඝ්‍රතාවයකින් ශක්තිය විමෝචනය කරන නිසාය හිතන්න වස්තුවකින් තාපය හානි වෙනකොට වස්තුව අනිවාර්යෙන් සිසිල් වෙනවනේ අපි තාප සංනායනය සංවහනයේදී ඔබ කතා කරලා තියෙන්නේ වස්තුවකින් තාපය පිට වෙනකොට එතකොට වස්තුවකින් විකිරණයෙන් තාපය පිට වෙනකොට වස්තුව සිසිල් වෙන්න පුළුවන් හැබැයි ක්‍රියාවලිය දෙකයි ක්‍රියාවලිය දෙක තමයි වස්තුව යාගේ උෂ්ණත්වය වැඩි වුණාම පරිසර උෂ්ණත්වය වඩා වස්තු උෂ්ණත්වය වැඩි වුණාත් එක්කම වස්තුව තාපය විමෝචනය කරනවට පරිසරයට හැබැයි පරිසරයෙන් අවශෝෂණයකුත් කරනවා පරිසරයෙන් තාප විකිරණ මේ විදිහට අවශෝෂණය කරනවා හැබැයි එක ක්‍රියාවලියක් වේගවත් අපි හිතමු මේ දෙකෙන් විමෝචන ක්‍රියාවලිය අවශෝෂණ ක්‍රියාවලියට වඩා වැඩි වුණොතින් වස්තුව සීතල වෙනවා. දැන් වස්තුවක් සිසිල් වන්නේ. වස්තුව සිසිල් වන්නේ අපට පරිසරයට විකිරණ විමෝචනය කිරීමේ ශීඝ්‍රතාවයට වඩා අඩු ශීඝ්‍රතාවයකින් අවශෝෂණය කළොත් තමයි. හරිද? ඒකට වස්තුවට සිසිල් වීමේ හැකියාව තියෙනවා. හරි. ඊට පස්සේ පොඩි සටහනක් දාගන්න මේ විදිහට. දැන් අපි ගත්තොත් විකිරණය ගොඩක් රට අපේ දිනදා ජීවිතයට අවශ්‍ය වෙනවද අවශ්‍ය වෙනවා කියන අපට ගොඩක් අත්දැකීම් තියෙනවා මේකෙන් අපි හිතමු රාත්‍රී කාලයේ ඇතැම් විට අපට සීතලක් දැනෙනවා ඇතැම් රාත්‍රී කාලයේ අපට අපහසුයි දාඩි දාන්න අපි හිතමු දැන් පෘථුවිය ගත්තාම පෘථුවිය තත්ත්වයෙන් පෘථුවිය තාප විකිරණයක් විදිහට ක්‍රියා කරන අවස්ථාවක් ඉඳන් රාත්‍රී කාලයේදී ආසේ වලාකුළු සාන්ද්‍රණය වැඩි වෙනවා හරි වලාකුළු වැඩි වෙනවාදී පොළවෙන් විකිරණය වන මේ තාප විකිරණ තාප ශක්තිය මේ විදිහට වලාකුළු වල වැදිලා නැවත පරාවර්තනය වෙන්න පුළුවන් පරාවර්තනොත් මේ ශක්තිය අපේ වායුගෝලයේ නැවතත් ලැබෙන නිසා වායුගෝලයේ රත් වෙනවා එතකොට අපට එකට අපහසුතාවයක් දැනෙන උණුසුම් වෙනවනේ රාත්‍රී කාලයේදී ආහසේ වලාකුළු තියෙනවත් එක්කම අපේ පරිසරයේ රත් වෙනවා හැබැයි රාත්‍රී කාලයේ වලාකුළු නැති දවසක් වලාකුළු අඩු දවසක් වලාකුළු රහිත දවසක් ගත්තොතින් අපි මෙන්න පෘථිවිය වලාකුළු රහිත දවසක කෙලින්ම තාප විකිරණ ඉහළට ගමන් කරනවා ඒක නිසා පෘථිවිය සිසිල් වීම තමයි සිදුවන්නේ නැවත පෘථිවිය පැත්තට පෘථිවිය අවශෝෂණය කිරීමක් සිදු වෙන්නේ නැහැ ඉහළට ගමන් කරන නිසා මේකේ තාපය අඩු වෙලා සීතලක් එනවා එහෙනම් මතක තබා ගන්න ගල වශයෙන් රාත්‍රී කාලයේ වලාකුළු රහිත දිනයක් නම් අපට සීතලක් දැනෙනවා රාත්‍රී කාලයේ වලාකුළු සහිත දිනයකදී අපට අපහසුතාවයක් දැනෙනවා දහඩියක් දහඩි දාන නිසා